ඕ මං ක්‍රිකට් මුලින්ම ආරම්භ කරේ දේපතිර ජාතික පාසලෙන්. ඉතිං දහතුනෙන් පාල සිට මන් දහනමින් පාල දක්වා ක්‍රීඩා කරේ දේපතිර ජාතික පාසලට. ඔවු 2012 වල්කප් එක සෙල්ලං කරන්න වාසනාව ලැබුණා. ඊට කලින් අන්ඩර්19 ටුව මම ඉන්දියා මැලේසියා ඒ වගේ සංචාර කිහිපයකට මං යන්න ලැබුණා. ඉතින් ඒ හොඳින් දස්කන් දක්කල තමයි 2012 වල්කප්ේ රන්ඩනැන්නේ සෙල්ලං කරන වාසනාව ලැබුණ. ඔවු ක්‍රීඩකෙක් වශයෙන් කිව්වොත් අපි ක්‍රීඩකයෝ සියලු දෙනාම පොඩිකාලී දම්ම ටාගට් එකත් තියෙනවා ජාති කණ්ඩය සෙල්ලං කිරීම. ඉතින් ඒකත් මගේ අදහස තිබුණකින් මටත් මොනවත් තිබුණ ජාති කණ්ඩය නියෝජනය කරන්න. ඉතින් මට දහනම් අවුරුදු විසි එකේදී මට ඒ අවස්ථාව ලැබේ කියලා මං හිතුවේ නෑ. ඉතින් මට අවුරුදු 21දී ඒ අවස්ථාව ලැබුණා නිව්සීලන් වල මගේ ඩෙබ්‍යු එක කරේ නිව්සීලන් වල. ඉතින් මට ගොඩක් සතුටුයි. ඊට පස්සේ මම ලංකාවේ තිබුණ පකිස්තාන් සීරිස් එක. ඉතින් ඒක මගේ දෙවෙනි මැච් එක. ඒ දෙවෙනි මැච් එකම මට ජයග්‍රහණය කරන්න මගෙන් ලොකු දායකත්වයක් ලැබුණා කණ්ඩායමට. ඉතින් ඒකට මට ගොඩක් සතුටුයි. අඩුලි පහක් ලබා දීලා ටීම් එක ජයග්‍රහණයට ගෙන්නන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ ආයේ ඉන්දියා සංචාරයේ ලංකාවට පැමිණියා. ඒ සංචාරයේදී මම කඩුලු මැචස් තුනම සෙල්ලම් කරා මම එකේ. ඒ මැචස් තුනටම කඩුලු 12ක් ගන්න මට ලැබුණා. ඉන් පසු ආයේ වෙස්ට් ඉන්ඩීස් මේ ලංකාවට පැමිණියා ටෙස් සංචාරයකට. ඉතින් ඒ සංචාරයේ තමයි වගේ අවසාන සංචාරය වෙස්ට් ඉන්ඩීස්. ඔව් අමාරු ගැන කිව්වොත් මම පොඩි කාලේ ඉඳන් අන්ඩර්15 ඉඳන් දුෂ්‍රපන්දුව දානවා. ඉතින් මං ඒකට හැඩ ගැහිලා හොඳට තිබුණේ කෙනෙක් පුරුදු පුහුණු වෙලා. ඉතින් ඒ වෙනකම් මට 2015 වෙනකම් ඒක හොඳටම දාන්න පුළුවන් තත්ත්වයේ තිබුණා. ඉතින් එක පාටම ඉන්දියා සීරිස් එකේ මට මේ අම්පයර්ස්ලා කෝල් කරා මාව මේ චෙක් කරන්න කියලා චෙන්නයි වලට ගිහිල්ලා. ඉතින් ඒ චෙන්නයි වල ගිහිල්ලා තමයි මම චෙක් කරේ. ඊට පස්සේ ICC රිපෝට් එකක් දීලා තිබුණා මට මේ අංශ 5ට වැඩි යනවා. ඒක නිසා ඒක දැනට දාන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ අර තිබුණ يعني ප්ලේ කෙනෙක්ට තිබුණ මානසික තත්ත්වය ගොඩක් මේ පල්ලෙහා මට්ටම තිබුණා. ඉතින් ඒ කාලේ ඉතින් මම කොහොම හරි කරලා හොඳ මානසික මට්ටම මේ වෙනකන් හදාගෙන ඉස්සරහා කාලේ හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 6ක් මුලින්ම NCC ප්‍රීමියර් සීසන් 6ක් සෙල්ලම් කරා. ඉතින් ඒක මට ගොඩ ලොකු භාග්යක් NCC ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට. ඉතින් NCC ක්‍රීඩා සමාජය මුලින්ම සෙල්ලම් කරලා විකට්ස් මං 300කට ආසන්න NCC ක්‍රීඩා සමාජයට ලබා දීලා තියෙනවා. ඒක මට ලොකු දෙයක්. ඒ වගේම ඉතින් මට මේ අන්තිම අවුරුද්ද දැන් මම මුවස් ක්‍රීඩා සමාජය නියෝජනය කරනවා. ඉතින් ඒ මුවස් ක්‍රීඩා සමාජයත් ඉතාමත් හොඳ ක්ලබ් එකක්. ඉතින් ඒක සෙල්ලම් කරලා මේ මගේ ටාගට් එක වෙන්නේ විකට්ස් වැඩි ප්‍රමාණයක් අරගෙන හොඳම පන්දුවන්නම් 5 දෙනා අතරට ඉඳලා මේ ආයෙත් දස්කන් දක්වලා ජාති කණ්ඩායමට ආයෙ ඇතුළත් වෙන්න තමයි බලාපොරොත්තු. කෙත්තාරාමේ මෙල්බන් මුත්තයි මුරලිදර ටෙස් ෆුට්බෝල් රොනාල්ඩෝ මැන්චෙස්ටර් යුනයිටඩ් iPhone නුවර කුමාර සංගක්කාර ලහිර් මොහොත් සංකර් නිරෝෂන් දික්කැල්ල සඳු නීරක්කොඩි කව පොයින්ට් මම 130ක් ලබාගත්තා සැරසන් ක්ලබ් එකට. දුෂ්මන්ත චමීර අංජන් ද සිල්වා කනිතේ නීතාංගෙන මිස් පැය දෙකක් දැනගහන් ඉන්න ලැබේ. ටොම් ඇන්ජෙරි PhD දික් කල්සා LBW රංගනේලා
විරාත් කෝලිගේ කදුල නිසයි ඩව් මට මේ තැනට එන්න උදව්කරපු කට්ටිය කිහිප දෙනෙක් මතක් කරන්න ඕනේ. ඉතින් මට මේක හොඳ අවස්ථාවක්. මම මේ අවස්ථාවේදී මුලින්ම මං පාසල් ජීවිතය ගත්තොත් පාසලේදී මට පළමු පුහුණුකරු වෙන්නේ රංජන්ද සිල්ලා. ඉතින් ඊට පස්සේ පාසලේදී මාස්ටින් චාර්ජ් මේ නිසාන්ත කුමාර. ඒ වගේම මං මාත් එක්ක පාසල් ජීවිතයේ ක්‍රීඩා කරපු සියලුම මගේ ක්‍රීඩකයන් මට උදව් කරා. කියන්නේ මේ තැනට එන්න මගේ කඩුල්ල ලබා ගන්න. ඉතින් එයාලට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ මම අන්ඩර් 19 එකෙන් අන්ඩර් 19 ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කරද්දී මට මාපේ පුහුණුකරුවනේ නවිඩ් නවාස්, ඒ වගේම ඒ නැෂනල් පුහුණුකරු අපි ස්පින් ස්කොඩ් එකේ පියල් විජේතුංග සර්, අජිත් ඒකනායක, ඕසිදී සර්, ඒ වගේම රුවන් කල්පයක සර්, ඒ සියලු දෙනාම මතක් කරන්න කැමති. මට මේ තැනට එන්න ඔබ ගොඩක් උදව් කරා. ඒ වගේම මගේ සියලුම දේවල් හොයා බලලා, ඒ කියන්නේ මගේ මැනේජර් වන කුසිල් ගුණසේකර, 19 පාලි සිට මේ දක්වාම මාව හොඳින් මැනේජ් කරගෙන මාව ඉදිරියට ගෙන යන්න ලොකු මේ රුකුලක් වුණා එතුමාගෙන්. ඉතින් එතුමාට මේ අවස්ථාවට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ නැෂනල් පුහුණුකරුවන දැන් ඉන්න තන්දිකාතුර සිංහස, ඒ වගේම තිලාන් සමරවීර, ඒ වගේම සියලුම එතන ඒ ස්ටාෆ් එක මට ගොඩක් උදව් කරා. මගේ ක්‍රිකට් ස්පොන්සර් හැරි සොලමන්, එයා තමයි මට ගොඩක් ක්‍රීඩා භාණ්ඩ මගේ ආම්පන්න සියලු දේම මට ලබා දෙන්නේ. ඉතින් එයාත් මට ගොඩක් මේ වෙනකම් උදව් කරලා තියෙනවා. ඒ වගේම ශක්ත සර් මතක් කරන්න ඕනේ, එයාත් මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ වගේම මගේ දෙමව්පියෝ, මගේ අම්මා තාත්තා, ඒ වගේ මගේ නැන්දලා දෙන්න, මගේ අක්කලා දෙන්න, ඒ සියලු දෙනාම මට මේ වෙනකම් මගේ ළඟින් ඉඳගෙන මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට මේ නම් වශයෙන් කියන්න බැරුණු සියලු දෙනාටම, මෙතෙක් මට උදව් කරපු සියලු දෙනාටම මම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා.